කලින්ද දෙන්නේ නේද? හරි. එහෙනම් අපි කියමු එකක් ඇත්තයි කියලා. එහෙනම් කලින්ද කියන්නේ. එහෙනම් ඊයේ දවස් ඉවරයි නේද? වැඩි ඕනේ. හෙට දවස්. එහෙනම් මේ මොහොතේ සිතිවිලි උපදින්නේ. මේ මොහොතේ සිතිවිලි උපදින්න මවුද තියෙද? එහෙනම් මේ සතික් නෙවෙයි නේද? නිස්සත්තෝ නේද? මේ මොහොතේ සිතිවිලි විරෝධ වෙන තර මලකඳ නැහැ නේද? අන්න උපතමන්න දෙක ජයගන්න. එහෙනම් මරකඳ මරණය කොහෙද තියෙන්නේ කියලා නේද හොයාගන්න කිව්වේ. කොහෙද තියෙන්නේ? සිතිවිලි කියන්න බෑ නේද? සිතිවිලි ඇති වෙන තුනම නැති වෙනවා. නෑ නෑ අතීතය හදාගත්තද නැයිද? නමුත් අර මෞගුසටයි මලකඳටයි ගාපු නිසා නේද මැරෙන්න උනේ. දැන් අමන්නිය වෙන්න නේද සදාකාලික වෙන්නේ. නමුත් නිවන කියලා කිව්වේ වෙන කතාවක් නේද? මක්නම් දුකක් නැහැ කිව්වේ. මගේ දුක ඉතින්. ඔක්කොම සතුටින්. දුක නිරෝධ ගන්න. අපිට නිවනක් ලබන්න ඕනේ කියලා දැන් හිතලා තියෙන්නේ අපි විසින්ම මේ අපේ නියම தත්ත්වේ නැති කරගෙන තියෙන නිසානේ නේද? අපි උපදිනකොට ආවේ නැහැ. උපදිනකොට අපේ තිබුණේ නැති කිලිස් ගොඩක් අපි ටික ටික වැඩෙන්න අපි ඇතුල් කරගෙන තියෙනවා. අනිත් එක බුදුහාමුදුරු කියන නිසාද සතර දුකයි කියලා ඔයගොල්ලන්ට අහන්න තියෙනවා. දැන් පමණක් කටි මට මම අවුදාද කිව්වානේ. ඒ මනුස්සයා මං ආව දැන් මේ මොහොමද මේක දැන් ගන්න පොතේ තිබ්බද සතර දුකයි කියලා ඒකේ කිව්වා. අහුවද? ඔව්. ආ ඒක තමයි. දැන් ආයේ කියේ. ඉතින් මේක මාර්ග කතාවෙන් දැන් පොත බැලුවේ නැත්තම් ඒ මිනිහ බිරිපත් කියන්නේ නැහැ දුක නැහැ. ඇතුළු ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියලා කියන්නේ එතකොට අපි මෙතේකල් දුක කියලා හිතා හිටියේ ඉතින් අපිට අඩුපාඩු වෙනකොට අම්මා තාත්තා මැරෙනකොට අපිට ඇති වෙන මේ දුක්වලටනේ. ඕකේ ওই විදියට කවදාවත් නිවන් දකින්න පුළුවන්. අන්න ඒක තමයි අපි එහෙම හිතා හිටියේ. කවදාවත් නිවන් දකින්න ගියා හිතන්නවා අපි. පටිසම්පාද දුක අක්ක ඉතින් දැන් මේකෙම ඔක්කොම කිව්වේ නැද්ද? පටිසම්පාද අතීතේ උපදින අනාගතේ මේ මොහොතේ. නෑ අන්න අතන අර ගැටේ ඉරවිච්ච තැන බලන්න මේ නිවන පටලවිච්ච තැන. මේක මෙහෙම නෙවෙයිද කියලා. හරියට මේක තේරුණා හරියටම ආදීති. ඔක්කොම තේරුණා රාග. මුළු ඔක්කොම අත බුලක් වයි ගන්න පුළුවන් මේ දි එක උපමාවකට තේරුණා. මේ මානාව. දසවරස් දැන් කතන්දරේ තේරුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. කූල් එකේ ඉඳ තියෙන්නේ නේ. අනිවාර්යයෙන්. ආ හඬ ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැත්නම්. ඉතුරු වෙන්නේ නැහැ. නිකන්. බුද්ධි ඉතුරු වෙන්නේ නැත්තටම. බුද්ධි යලි ඉන්න තියෙම බැරෙන්න බය නැහැ නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අපිට තියෙන බැරෙන්න නැහැ නේ අපේ කියන්නේ. අපි දැන් මෙතෙක් ආපු මේ ජීවිතේ ඉතින් අපේ තියෙන තාම අපි අර කිලිස් සහිතයි. ඉතින් අපිට අර මේ මොහොත කියන එකේ හැමතිස්සෙම ඉන්න බැරි කමනේ තියෙන්නේ. සත්‍ය මේ මොහොත ආවා දොරගෙන වෙන දෙයට වෙන්න අරලා නිකන් හිටියා නම් හරිනේ. ඒ කියන්නේ වෙන කරන්න දෙයක් උත් නැහැ. ඒක තමයි කරන්නේ. දැන් මේගොල්ලෝ ඩේම් ඉන්න බෑ. ප්‍රතිමුක්ති තියා ගන්න ඕනේ මේක. දැන් මේ මොහොතේ එක වැටුණාට පස්සේ අපව අපිට මරණ මංචකේ චුතිසිතක් නැති වෙන්නේ නැද? දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මොකද මේ මරණිය දැන් මරණිය. දැන් මම ආපහු හොදන්නේ බෑ. දුක වැඩි වෙනවා මේ ගානේ. දුක සාපයක්. දැන් මම ආපහු හොදන්නේ නැහැ. දැන් මරණේ කොහෙද තිබ්බේ? මරණේ කොහෙද තියෙන්නේ? බලන්න කල්පනා කර මේක ඇත්ත තේරෙන්නේ නැතුව ඔයගොල්ලෝ. ස්කෝල් ගියේ නැද්ද දැක්කද මම නම් ස්කෝල් ගියේ නැහැ හැබැයි මේව තේරුම් ගන්න හොඳ මම ස්කෝලේ හත විතර ගියේ කැලේ පැන පැන ඉඳී මම ඔක්කොම විශ්ව දන්නේ මට මාත් උනා මගේ ස්කෝල් ගියේ වැඩි වෙලා දැන් මේ කියන ඩිග තේරෙන්නේ නැති දැන් මරණය කොහෙද තිබ්බේ මන්න සම්සනේ ඉන්නේ කොයි වෙලාවකද අතීත අනාගතේද වර්තමාන මොහොතේ එහෙනම් මේ මොහොත මොකද්ද තියෙන්නේ කල්පනා කරපන් මන්ද පෙන්නන දුන්නේ ඔක්කොම මේ මොහොතේ ත්‍රිවිධ උපදින්තර මවුද තියෙද සිතුවිලි නිරෝධ වෙන තර මාකන්ද තියෙන්නේ. සමහරවිට අපි සමහරවිට නෑ. සොමනස් තේංගෝ වහන්සේගේ රූපේ මම මේ අතයි කියලා ගන්න දෙකේ වෙනසක් නෑ කියලා දකිනවා. ඔබ මන්දියා බලන් ඉන්නකොට ඔබ කොයිද ඉන්නේ? ඔබ මන්දියා බලන් ඉන්නකොට ඔබ කොයිද දෙන්න දෙන්න හම්බ වෙන්නේ නැහැ
හරි හරි ඕන පොඩ්ඩක් නවත්තන්න. අද දැන් මේ කතා කරන්න ඕනේ. දැන් මේ කොයි වෙලාවද? මේ මොහොත නේද? අර ටික ඔක්කොම ඉවර කරලා. නේද? මේ වත්තේ ඉන්නේ නැද්ද? වන්දන් ගණන් ආපෝ මේ මේ ඇහෙන සද්ද තියෙද? මෙතන මේ මොහොතද? ඔන්න මේ මොහොතේ ඔබේ ඔක්කොම ලෝකේ තියෙන්නේ. දැන් මේ මොහොතේ නේද ඔක්කොම ලෝකේ තියෙන්නේ? අනාගතයේද ඔන්නක තියෙන දෙයක් ගන්නකො හිත එකයි අතීතයේ තියෙනවද අනාගතයේ තියෙනවද මේ මොහොතේ නේද හරි හරි දැන් අනාගත දිහා බලන් ඉන්නකත් පිළිම දිහා දැන් හිත එකයි තියෙන මේ මොහොතේ නේ ඔය මොහොතේ නේ දැන් බුලත් අට්ටි දිහා බලන්න දැන් තියෙන දැන් මලකඳ කොහෙද බලන්න මලකඳ කොහෙද තියෙන්නේ කොච්චර මලකඳ එන ඔයාලගේ චිත්තක්ෂණය නෙවෙයි සම්මතේ මරණසන්න මොහොතේ ඉතින් දැන් මේක උපදින ආදී જાතිය ඔබ පාතික විසුද්ධි දේව අඹ පාලි ඔබ පාතික මාත් ඔබ පාතික නියම කියන වැදගත් බව සම්පූර්ණ අද ත්‍රිපිටක බුද්ධ වචනේ අච්චර සරලව තියෙනවා නමුත් ඔච්චර පොතේ තිබ්බා අවබෝධ කරගත්ත කෙනෙක් විශ්වයෙන් ඇවිල්ලා පණිවිඩය කියනක කිසි කෙනෙකුට කටක් හොල්ලන්න බෑ. ඒක ඔක්කොම මාර්ය වාදිනු. මොකද කියන්නේ? අපි මේ මැරෙනවා කියලා ඒ කියන්නේ බොරු දෙයකට තමයි බය වෙලා ඉන්නේ. ඒක තමයි කියන්නේ. ඔබේ මන්නේ පේනවද? ඔබට පේන්නේ නැහැ. තව කෙනෙකුට පේනවා. ඒ පිනාට පේන්නේ මොකද්ද? මායාව නෙවෙයිද? ඔය මල්ගියක් තියෙන වෙලාවක මැරිච්ච ගියක් මල්ගෙදකට ගිහිල්ලා කන්නාඩියක් තරම් යන්න කොහොමද? ඊට බලන්නකො මේ මංගෝ කරලා තියෙනවා පුංචි කාරණා තමයි මම බැලුවේ මොකක්ද මේ මැන මේ කියන ගියා බල බල කරලා බලනවා මම මේ ටිකක් තියෙන්නේ පස් කියලා හදා ගන්න ඇට කියලා හදා ගන්න ඒකේ මං කියන්නේ නිකන් කවුවක් කිව්වා කියලා පිළිගන්න එපා කිව්වේ ඒක ප්‍රඥාවක් තියෙනවා නම් බලන්න මේක නේද මේ වැරදුනේ මෙච්චර කාරයක් දහසක් තිබෙන්නේ. මොන බය බය විරාහන්ත වෙලා හිටියේ. ඒකයි මං කිව්වේ මං ආපහු එන්නෙත් නෑ මේ බොහමාලුවේ මෙයා මුළු බේරෙන්න පිටවට ආවේ අන්තිම දේශනාව. ඒක. යකෝ මෙලුවේ මෙතන නැති බලනවා වගේ. ආපහු ගණහල කියන ආපහු ආපහු ඊළඟ පාරක් දෙන්නද? අර පොව ගිලා දෙන්න. මම කිව්වා මගෙන් නම් එන්නේ නැහැ. මට මේ ඒ ත්‍රිපාදින වල බුලත් ටිකක් අගයින් නපුරු ගන්න අතට දෙන්න. කැලේට වෙලා අර ගංගාවක් ගාව දෙන්න. මේ මේ විතර. දැන් තේින්නත් තව අහන්න කට්ටිය මේ 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 හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්න. දැන් තාපෝ හොයන්න යන ඔයගොල්ලෝ එක එක විදියට. මම කියන වෙන දෙයක් ඔයගොල්ලෝ තව එකක් හිතා ගන්න. දැන් යන්න බෑ ඒක නේද කන්නාඩි දැන් නැහැ මොකක්ද කියලා ඒක තමයි කන්නාඩි නේද ඒක තමයි කන්නාඩි ප්‍රතිබිම්බයක් වටුන ඇච්චරයි කනත් ඔය විදිහට ගන්න මේක අපි කොරයක් කියන්නේ අතීතයෙන් අරගෙන දැන් මම මේ බලිටික ඉතාලි බලසයන් කිව්ව සංසදෙන් ඒක නම් හම්බුනේ දැන් අපි කන්නාඩියකට මේ අතීතේ හෝ අනාගතේ සිතුවිලි නැතිලා ඒකේ මොහොතයක්
කන්න ආදීට අතීතයක් වැටෙන්නේ අනාගතයක් වැටෙන වර්තමාන කන්නේ වැටෙන්නේ. ඔව්. එතකොට මේක බුලත් කොලිය කියලා ගන්න දැන්ද? අතීතේ කනේ දුස්සල්. දැන් එක උදම් මොකද? කියන්න. ඉතින් වර්තමාන කවුරු ජීවත් වෙන්නේ නැහැ අතීතයේ ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් අතීතය සම්බ වෙන්නේ නැහැ. ඒක පටලැවිල්ලක නේ මහා මහා පටලැවිල්ලක ඉඳලා තියෙනවා. අම්බ වෙන්නේ අතීතයේ තමයි හැමතිස්සෙම වර්තමානේ වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ කවදාවත් කවදාවත් වෙනවද කියලා බලන අතීතයේ ඉවරටම ඉවර අනාගතයේ ඉවර වර්තමානයේ එතකොට ඇත්තටම වර්තමානයේ මොකක්ද කියලා කියවත් කියලා තියෙනවා අතීතයේ හදලා සල්ස මතකයක් කියලා අරගෙන කරන්නේ මොකක්ද ඒත් අර ඔව් ජාතිවල කන්සෙප්ට් අවිද්‍යාව ඉතින් මතකයක් කියලා ගත්තත් ඒක බොරුවක් නේ කියලා වර්තමානයේ දර කලින් මෙතන අර සබ්බේ සත්තා පුතජන උමත්තකක් වි නිකන්ද නෑ ඔක්කොම පුතජන උමත්තක කියන්නේ කොච්චර باندې ඇහුවා වැඩ අපි දිදී නිනායි බලාගෙන ගියා දැන් විජන් මාත්‍ය මායි වාලින් ඉදි මම කිව්වා තව කතාවක් ඒ කිව්වේ මේක තව සංස දැන් දැන් මෙතන රෙකෝඩින්ග් එකක් දාලා තිබ්බා ඒකේ කලින් කිව්වා දැන් සමනසක දැන් අත කපනවා කියමු දැන් දැන් කවරවල අත කපනවා එතකොට අත කපන වේදනාව නැහැ කය කපන වේදනාව තමයි තියෙන්නේ කියලා ඒ කියන්නේ අත නැහැ කියන්නේ කියන්නේ අතේ අදහස අයින් වුණා කියන එකනේ ඒ කියන්නේ අත මම ඒක කියලා දෙන පුතජන කෙනාට උල්පාරව දෙහි කුටි කරනවා පළවෙනි එක කයින් එන එක දෙවෙනි එක අත හදාගත්ත අතින් එන එක අත නැති වෙච්ච එක අර දෙවෙනි එක නැති වෙනවනේ ඒ කියන්නේ කායික වේදනාව තියෙනවා ගත්ත අදහස නැති වෙන එකේ තියෙන උදාහරණ ටිකක් කියලා තියෙන මොකක්ද මම කියවනේ කායයට දැනෙනවා මේම දැන් ඉස්පස්කෝදි මොකක්ද ඒ සැප වේදනාවනේ මේ පිහියෙන් යනෝදි දුක් වේදනාවනේ ඔන්න දැන් නුවණින් හිතන්නේ ඔන්න ඒ දෙකම මතක තියාගන්න කායයට සැප වේදනාවම දුක් වේදනාවම ඔයගොල්ලෝ අපි දැන් මේ හඳුනන තේරෙන්න ඇති මම ඊට වචන ඕනේ නැමු ඊට පස්සේ ඔයගොල්ලන්ගේ දුවෙක් කල් පුතෙක් කල් ආදරය කරන කෙනෙක් මැරෙනවා ඒක කායට දැනනවාද ඊට පස්සේ ඔයගොල්ලන්ට හිටිය හැටියම ඔන්න ලංකාවට ගිය වෙලාව කෝටි 20 ක විතර ටිකට් එකක් හදනවා ඒක කායට දැනෙනවා දැන් එනවා කියනවා දැන් කියන ඔන්න තව එකක් මං කියේ තියෙනවා ඇහැ කන නාසය දිව මනස ඇහ කන නාසය දිව මනස ඇහ කන නාසය දිව මනස මොකද්ද කියන්නේ කයයි එහෙනම් දැන් කඩ අම්මගේ උපමාව මත තියා ගන්න පොඩ්ඩක් හොඳට මත තියාගෙන බලන්න අම්මගේ උපමාව මත තියා ඔන්න දැන් මම විදින හත් නීති ගැන ඥානයකට ගන්න පුළුවන් පොඩ්ඩක් ඕකේ හැබැයි සුද්ධ භූමිය හම්බ වෙන්නේ ඇතුළට ගියොත් විතරයි බලන්න අල්පමා දෙකේ කායතේ ඉන්නේ මෙහෙම ඉස්පස්කඩ කොට තපයක් කිව්වා. පිහිය යනකොට ඒක දුක් වේදනාවක් කිව්වා. ඊට පස්සේ අර උපමා දෙකක් කිව්වා වෙන. ඒකටත් තපයි දුකයි කියන තැන කැස්සෙන් තමයි උපමා දෙකක් කිව්වේ. කියලා හදාගත්ත එක පේන රූපෙටයි තියෙන්නේ ධාතු කයට. නෑ. නෑනේ. එහෙනම්
ඔබ ඇවිදිනව නේද? කායිතේ සායිතේ සම්පජානකාරියෝති අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරියෝති කියලා අහලා තියෙනව නේද? යනකොට එනකොට වාඩි වෙනකොට හිතගෙන ඉන්නකොට ආනන්ද හඳුන රහතන විදිය අහලා තියෙනවා. ඇලවෙනකොට නියන්නේ. ආන්න. ඇලවෙනකොටත් නෙවෙයි. හරිද? වාඩි වෙලත් නෙවෙයි. අර උපමාව කියන්නේ එහෙමයිනේ. ඔව් ඔව්. එහෙනම් ඔන්න බලන්න කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන. දැන් උපාදාය රූපෙට හතර ඉරියව්වක් නැහැ නේද? ළමයි ඒක දැනෙන්න කොහටද? කයිලද හිතටද? හිතට. බලන්න කොට කොයිද කොට පෙද. එතකොට සම්න සමහර වෙලාවට දැන් අපිට කයට දැනුනට ඒක වැඩි වීම අඩු වීම තීරණය වෙනවා නේද? හිතට ඇති වෙන එක. ඒක ඉතින් රාතන් වහන්සේට ඇරෙන්න අනිත් ඔක්කොම කාමයේ බුද්ධි විදිහට අපි හත්නේ විදිහට නෙමෙයි අපිට කයට හිතත් නැහැනේ. තේරෙන ඕගොල්ලෝ ඉන්නේ කාමයේ ගවේෂණය තුල. අපි කාම ගවේෂණය කරන්නේ නැති නිසා අපි ඉන්නේ එතන. ඒක හරි මං කිව්වේ ඒක දැත්ත ඉදන් නැතුව අර කිව් වැඩේ හිතන්න පොඩ්ඩක් ඔබට ඥානෙ කිත් තේරෙනවද කියලා උපමා දෙකක් තියෙනවා ඒක තහ කන්නාසේ දිව කය මනස කියන ওই ටික සලආතර සංකල්පයෙන් පොරුවක් කියන කොටින් එන්නේ නැද්ද කියලා තහ කන්නාසේ දිව මනස තහ කන්නාසේ දිව මනස කයි කියුවද කයි කියන්නේ නැහැ. ඔබට තේරෙනවද? ඔබට ඇහ කන නාසය දිව මනස. ඇහ කන නාසය දිව මනස. කයි කියන්නේ නැහැ. එහෙනම් ඔය කියන හැම මොකද්ද? ඔය කියන කන මොකද්ද? ඔය කියන දිව මොකද්ද? ඔය කියන මනස මොකද්ද? ඔය කියන. කායානුපස්සනා කියන්නේ ඒ ඒ කැලලටනේ. ඒ කියන්නේ ඒක බලන කැලලට. එහෙමද? කය නේ නේ ඒක දැන්න ගන්න එපා බුදු ඔතනින් පයින් එපා අර ටික පොඩ්ඩක් හොයන්න දැන් කය කියුනේ නෑ නේ ඔය අර ටික ඔය පොඩි ටික තියෙන්නේ ඉතින් මතුවෙන එකක් එන්නේ වෙලාවට ඉතින් ඒ විඥාන අදහස ඒක පොත් ඒ සංකල්පය හැදුවේ මොකද පේන පේන එකටයිද අනේ අවිද්‍යාව නිසා කිව්වේ ඕක නේද එන ඇවිදින්න කවුද පොළවේ? වාඩි වෙන්න කවුද? කතා කරන්න කවුද? ඒකෙන් ඉන්න කවුද? අන්න එකයි හතර දියව ගෙතන නිකන් දැක්කට පස්සේ ඔබ රූපඩියක් වගේ නෑ කි. මේක කයිද නැහැ. ඔයගොල්ලෝ තේරෙන විදිහට ගන්න එපා මොකද තේරෙන්නේ නැහැ කියලා ගන්නත් එපා මං කියන උපමාවක් පස්සේ යන ඔයගොල්ලන්ට ඥානය කියලා ප්‍රත්‍යජයිතිකේ සිවුමල් කැලලක් අතව කිනවද කියලා එහෙම නැතුව මේ ලොකුවට කැමරින් ගන්න යන්න එපා ඔය සබ්ල උපමාවක් පෙන්නලා දීලා ඒ සබ්ල උපමාවක් අපි මේ 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 කියන්නේ මේ ළඟම තියෙන පොඩි කැලලක් වදින්න තියෙනවා ඔයගොල්ලන්ට එතරම් තියෙනවා පොඩි ඒක තේරුණ සම්මාදිට්ඨි ඊට පස්සේ ඉතින් මේ මැණික් කරලා හම්බුණා විකුණ ගන්න විතරක් වගේ තියෙනවා ඔයගොල්ලන්ට සල්ලි කරගන්න ඉතින් ඔබ කොට ජන සෝමාති කාය කරන ඉතියත් තියෙනවා නමුත් දැම්මම තියෙනවා අප මෙහෙම බලන්න ඕන ආකෝ ගැන මෙහෙම එදා බල්ලි ඉවර වෙලා ළමයා හදාගත්ත අම්මා කියන එක ඒක පේන එකටයි දිද නෑනේ මෙහෙම බල්ලා හදාගත්ත මම කියන එක ඒක ධාතුවටයි දිද එන උපාදාය රූප දෙක හම්බ වුණාද එනවා ගහ කන්න ඇති දිය මනස මේ හිතිය සම්පූර්ණ මායාවක් කියන එකද
ඔබ විසින් දැන් ඇවිල්ලා ගියොත් මේ අහක අවුලද මේ කරද අවුලද මේ මම පිළිවෙලේ දරු කරනවා හැබැයිමට මේ නැති දෙයක් ආරම්භ වෙච්ච තැනක් පුරුවක් උනේ නමුත් ඒ ඒ රැවටිීම නිසා අවිද්‍යාවේ මේ දක්වා ශරණයකට ඇවිල්ලා තියෙනවා එතකොට අපිට තේරෙනවා මේ සලායතන කියන එක මම මේ වක්ර වෙන්නේ ඒකට ඔයගලට මම කියලත් ඇති මේ ආයතන හය කියන එක ගණන් තේ දින හයක් නෙමෙයි මම අර උපමාවෙන් ඔයගලට උපමා වලින් ගහන්න ඒකයි මේ මේ මෙහෙම මේ වචනේ කියන්නේ නැතු. අර අර්ථන හොයන්න දුන්නේ ඒකයි පොඩක්. ඇහැ, කන, නාසය, දිව, කය, කය හඳ මනස කියන ආයතන හය ගණන් තේ දින හයක් නෙමෙයි. මේ මේ බුදු පිළිම දිහා බලලා මේක දිහා බලනකොට ලෝක නිරෝධය ලෝකේ විරෝධය විරෝධය පෙර නොයසු විරු දහමත් දැක්ක කියන සිංහනාසක ලෝකට අහකන්නාසේ දිව කල් මාස කියන කරත් තේ දින හයක් නෙමෙයි ඒ ගණත්යෙන් තියෙන්නේ නැහැ කියන්නේ ඒක විඥාණයට අරමුණ වෙන්නේ විඥාණයට විඥාණ වර්තමානයේ විඥාණයට බැරි සංඥාය යංකීති සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ඔය යංකීති සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම මේ අතීතේ අනාගතේ ඒ නිරෝධය දැක්කොත් එක සැරේ එක ලෝකේ උටි ඇති කිව්වේ නේද? ඒක දකින්න පිටුගහලක් පිළිද තමයි ඒගොල්ලන් මේ කිව්වේ සම්පූර්ණම වේගික. පටි උපමා කිය කියලා කියන වෙලාව මේ දැක්ක වගේ තමයි. මේක බලනවා මේක බැලුවා මේ හොඳට තේරෙන පොට්ට පොඩි දෙයක් තියෙනක. හැබැයි මේ කිසි දෙයක් ගන්න නැතුව කරන්න යන්න බෑ. ඉතින් ලකුණු දෙන්න නැති වෙනවා නැති වෙනවා කියලා බලන්නේ කියලා වැඩක් නැහැ. සර් දේශනා වහන්නවා. සුතමේ ඥාන බුද්ධ ඥාන කියලා කිව්වේ ඒක. බණසසව කිව්වේ. ඒක ඥානය තියෙන්නේ වඩන්න දෙයක්වත් නැහැ. මේ මේකයි කියන්නේ ප්‍රශ්නාවක්. ඒක වර්තමානිකුත් නැහැ නේ. හැබැයි අර තියෙනවා නැහැ කියන විදිහට ගන්න බෑ. නැත කියන්න බෑ නැත කියන්න බෑ. හැබැයි අමන්නේ අයදී. පස්සි ප්‍රශ්නයක් නැහැ. ඔබ සදාකාරී. හැබැයි අර තියෙනවා නැහැ කියන අදහසෙන් අර නැහැක ගන්න බෑ. ඒකට වැඩි කචල්. ඒ මොකුත් බෑ. නැත කියන්න බෑ නැත කියන්න බෑ. ඒකට බලමු ශූන්‍යයි නේ. ඉවරනේ. ඒක සදාකාරීද? ඒ විදිහට ඔබ මැලෙන්නේ නැහැ. ඔබ උපදින්න. ඒක කතා කරන්න බෑ. බුද්ධද. හොයන්න බෑ. රූපෙකින් දකින්න බෑ. ඒ නිවන තුර නෑ පටවි ධාතු කියලා කිව්වෙත් ඒක මේ ආපෝදා තමයි කියන්නේ. ඒකට තීන්දු තීන්න ගන්න බෑ. බුද්ධ. කතා කරන්නත් බෑ ඒක. හැබැයි නිවනක් තියෙනවා. ඒකයි ඉක්මිතාවේ කියන්න බෑ උපමා වලින් පෙන්නන්න පුළුවන් මේ ඒ දර්ශනය පිළිබඳ දැනගත්ත කට්ටිය වචන කියන්නේ උපමා වලින් පෙන්නනවා හැබැයි සුද්ධ භූමිය ඒක කියන්නේ මාර්ගය පෙන්නන්න පුළුවන් ගෙනියන්න බෑ කාටවත් ගෙනිහිල්ලා දාන්න බෑ මොකද එක මනුසක් වලට බුදුගෙන බහල ඒකයි එක මාර්ග කතාව අපිට හොයාගන්න බැරි පරාසය මේ මුකුත් නැහැ නමුත් චින්තනයෙන් වෙන්න යමක් තියෙනවා බුද්ධ විතරයි මේක ඔයා බෙදුන කියලා ඒගොල්ලෝ නැවතු ඒක හොයන්න බෑ ඒගොල්ලන් මේක හොයන්න මේක භෞතිකව හොයන්න කිව්ව පිස්සු හැදෙන ඒක මේ විදිහට හොයන්න නැතුව යම් දිනක හිතලා හිතලා හිතන්න කිව්ව පිස්සු හැදෙන ඒක මේ විශ්ව එළියෙන් ගිහලා ලෝකේ වලට පුළුවන් බෑ මේ මායාව දෙන්න කෙනා කෙනා තා පිස්සු නෑ ලෝක කීයේ දිනද කියලා කෝටි කෝටි දෙකමාර ලංකාවේ විජල ගහන ඉන්නවනම් පොළොවල් කෝටි දෙකමාර අහසවල් කෝටි දෙකමාර මේකත් නෙමෙයි අරකට
තවත් මම මේ වගේ කතාවක් කියන්නේ මෙල්බන් දේශනාවල දැන් මෙතන ඉන්නවා එක්කෙනෙක් කට්ටිය. එක්කෙනෙක් මං යනවා කියලා නැගිටලා යනවා කියලා හිතන්න. මෙතන ඉන්නවා කට්ටිය එක්කෙනෙක් මොකද්ද කරන්නේ මං යනවා නැගිටලා යන්න කියලා එයා යනවා. ඒ කොහෙද දැන් නැගිටි? ඒක මෙතන ඉන්න එක්කෙනා හිතන් ඉන්නවා එයි කියයි කියලා. එයා හිතන් ඉන්නවා මෙතන ඉන්න එක්කෙනා ඉන්නවා කියයි. කොහොම මායාව කියන්නේ සුදුද? දෙන්න දෙන හම්බෙලා තියෙනවද කවදාවත්? බලන් ඉන්න කොටත් නැහැනේ. ළඟ ඉන්න කොටත් නැහැනේ. ප්‍රසාද වැන්දිත් නැහැනේ. නන්ද කුමාරයා ආදිය. ඔව් ජනපද ගල්ලියන්නේ. නෑ එයි රහත්. බද්දවග්ගිය කුමාරවරු. ඒගොල්ලන්ට අම්මගේ දාගිය යනවා. එක දේශනාවයි නේද? අමුතුවෙන් වඩන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ බුදුහාම කියන්නේ හැදුවේ නැහැ. අපි කන්ටම් බෝගතම දිනකත් බෝගතම නිකුජිකම උපදී ආචාර්ය ගෞතම කරනවා කියන එදා තමයි බුද්ධ සරණ ගත්තා.